ඔන්න මිත්‍රවරුනි මම ගොඩ දවසකට පස්සේ අද ටිප්ස් ඇන් ට්‍රික්ස් ගැන තියෙන චූටි ෂෝට් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අද කතා කරන්නේ චිත්‍රකරණයට. නැත්නම් අපිට චිත්‍ර අඳින්න ගොඩක් වැදගත් වෙන හැබැයි අපේ චිත්‍ර අඳින වැඩවලට ගන්න නැති පොඩි උපාංගයක් ගැන කතා කරන්න. එහෙනම් අපි බලමු මේ උපාංගය මොකක්ද කියලා. ඉතින් මිත්‍රවරුනි අපිට ඒ අවශ්‍ය කරන චූටි උපාංගය තමයි මෙන්න මේක. ඒ කියන්නේ හෙයා ඩ්‍රයි එකක්. ඉතින් මේක නම් ගොඩක් පරණ හෙයා ඩ්‍රයි එකක්. මට ටැග්ගක් විදියට හම්බ වෙච්ච චූටි හෙයා ඩ්‍රයි එකක්. ඉතින් අපි බලමු මේක මොන වගේ ඇප්ලිකේෂන් වලටද අපිට යූස් කරන්න පුළුවන් වෙන්නේ කියලා. ඔයා වෙට් මීඩියම්ස් වලින් චිත්‍ර අඳින කෙනෙක් නම් අපි හිතමු වෝටර් කලර් පේන්ටින් එකක් කරන කෙනෙක් කියලා. ඉතින් ඒ වගේ වෙලාවකට ඔයාගේ වෝටර් කලර් ලේයර් එකක් වේලා ගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ හෙයා ඩ්‍රයි එක. ඒ වගේම තමයි අපි හිතමු ඔයා ඇක්‍රලික් වගේ මීඩියම් එකක් පාවිච්චි කරන කෙනෙක් කියලා. ඉතින් එතෙන්දිත් ඔයාට වේල ගන්න පාවිච්චි කරන්න පුළුවන් මේ හෙයා ඩ්‍රයි එක. මොකද සාමාන්‍යයෙන් අපිට සමහර අවස්ථාවලදී ගොඩක් ඉක්මනට වේල ගන්න ඕන වෙනවා. ඉතින් අන්න ඒ වගේ වේල ගන්න තැන් වලට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරන්නේ ඩ්‍රයි මීඩියම්ස් වලට. ඩ්‍රයි මීඩියම්ස් වලට මොකටද වේලන්නේ? ඩ්‍රයි මීඩියම්ස් වලට විතරක් නෙමෙයි වෙට් මීඩියම්ස් වලටත් මම මෙන්න මේ දැන් කියන කාරණාවට මේක ගොඩාක් ඕන වෙනවා. ඔයාලා දන්නව නේද අපි ගොඩක් වෙලාවට අපේ කඩදාසි අපි රෝල් කරලා තියන්න පුරුදු වෙලා තියෙනවා. එතකොට අපිට අපේ කඩදාසි ටික පහසුවෙන් ගබඩා කරන්න පුළුවන්. පොඩි වෙන්න නැති වෙන්න ගබඩා කරන්න පුළුවන්. ඒ නිසා අපි ගොඩක් වෙලාවට අපේ කඩදාසි ලාර්ජ් ස්කේල් එකේ කඩදාසි ගොඩක් වෙලාවට අපි රෝල් කරලා බටයක් ඇතුලේ වගේ දාලා තමයි තියාගන්නේ. අන්න ඒ වගේ වෙලාවකට අපි බටෙන් අපේ කොළ රෝල් එලියට ගත්තට පස්සේ තියෙන ප්‍රශ්නය තමයි කඩදාසි දිග අරගන්න බෑ. එක්කෝ අනිත් පැත්තට රෝල් කරන්න වෙනවා. එතකොට කඩදාසි අනිත් පැත්තට රෝල් කරාට පස්සේ කඩදාසි මැද රේඛා හිටින්න පටන් ගන්නවා. අන්න ඒ නිසා අපි මොකද කරන්නේ? ඒ වගේ වෙලාවට අපිට ගොඩක් දෙනෙක් කරන වැරද්ද තමයි කඩදාසි අයන් කරනවා. ඒ වගේ වෙලාවට සිද්ධ වෙන්නේ කඩදාසිය සමාන නැතුව තැනින් තැන රත් වෙන්න අරගෙන කඩදාසියේ සමහර තැන් වලින් බොකු ගහන්න පටන් ගන්නවා. අන්න ඒක නවත්ත ගන්න අපිට පුළුවන් මෙන්න මේ ගැජට් එක පාවිච්චි කරන්න අපේ වැඩවලට. ඉතින් මම පෙන්නන්නම් කොහොමද අපි අපේ කඩදාසිය දිග අරගන්න මේක පාවිච්චි කරන්න කියලා. මුලින්ම කඩදාසිය අපි රෝල් කරගන්නමු. කඩදාසිය මේ වගේ බෝඩ් එකකට ස්ට්‍රෙච් කරලා තියා ගන්න ඕන. ඔයාලට පුළුවන් මොකක්ම හරි ක්‍රමවේදයක් පාවිච්චි කරන්න. එක්ක මාසින් ටේප් ටිකක් ගහ ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට ක්ලිප්ස් ටිකක් ගහ ගන්න පුළුවන් මේ මම ගහලා තියෙන විදිහේ. ඉතින් ක්ලිප්ස් ටික ගහලා ඉවර වෙලා දෙතුන් පාරක් හොඳට මෙන්න මේ විදියට අපේ හෙයා ඩ්‍රයි එක යූස් කරලා උඩ වේල ගන්න. එතකොට මේකේ මොනවාම හරි ජල වාෂ්ප ටිකක් තියෙනවා නම් ඒ ජල වාෂ්ප වලට පින් සිද්ධ වෙන්න ඔයාට පුළුවන් කඩදාසිය කිලින් කරගන්න. ඊට පස්සේ නිවෙන්න දෙන්න. නිවෙන්න දීලා තමයි අපි අර ක්ලිප්ස් ටික පන්නන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් 80% විතර කඩදාසිය ස්ට්‍රෙච් වෙලා නැත්නම් කෙලින් වෙලා තියෙනවා. ඒ වගේම තමයි තව දෙයකට අපි මේක යූස් කරනවා. ගොඩක් වෙලාවට ඔයාලට තියෙන ගැටලුවක් තමයි ඩ්‍රයි මීඩියම්ස් චිත්‍ර අඳින අයට. අපි හිතමු ආර්ද්‍රතාව වැඩි දවසකට තියෙන ගැටලුවක් තමයි අපි චිත්‍රයක් ඇඳගෙන යනකොට නිකන් කඩදාසිය පෙඟිලා වගේ ගතියක් එනවා. ඉතින් ඒ වෙලාවට අපි ෂේඩ් කරනකොට නැත්නම් බ්ලෙන්ඩ් කරනකොට එහෙමත් නැත්නම් අපි ස්ට්‍රෝක්ස් ගන්නකොට අපේ පැන්සලේ තියෙන උපරිම ඩාර්ක්නස් එකට අපිට යාගන්න බැරි වෙනවා. ඒ වගේම තමයි කඩදාසිය පර්ෆෝම් කරන විදිහත් ගොඩාක්ම චාටර් වෙනවා. ඉතින් ඒක මග ඇරව ගන්නත් ඔයාට පුළුවන් මෙන්න මේ හෙයා ඩ්‍රයි එක පාවිච්චි කරලා සැරින් සැරේට ඔයා චිත්‍ර අඳින්න අඳින්න එදා දවසේ තියෙන ආර්ද්‍රතාවයේ මට්ටමත් එක්ක විනාඩි 5න් 5ට 10න් 10ට එහෙමත් නැත්නම් පැය භාගෙන් පැය භාගයට වගේ ඔයාගේ කඩදාසිය හොඳට වේල ගන්න පුළුවන් මේකෙන්. මොකද තෙත කඩදාසියක් උඩ අපි චිත්‍ර අඳිනවා කියන්නේ. ඒ කියන්නේ පිනි බැහැපු කඩදාසියක් උඩ අපි ඩ්‍රයි මීඩියම් එකක් යූස් කරද්දී ගොඩක් වෙලාවට ග්‍රැෆයිට් වගේ මීඩියම් එකක් යූස් කරද්දී ඒකට ඒ ග්‍රැෆයිට් පාටිකල්ස් හරියට මික්ස් වෙන්නේ නැහැ අපේ කඩදාසියත් එක්ක. කඩදාසියට හොඳට ඇලෙන්නේ නැහැ. නැත්නම් කඩදාසියට හැකියාවක් නැහැ ග්‍රැෆයිට් තුඩක් හූරලා ඒකෙන් ග්‍රැෆයිට්ස් ටික වෙන් කරලා අරගන්න. අන්න ඒ හැකියාව අඩු වෙනවා. ඒ නිසා තමයි අපි ගොඩක් වෙලාවට වියලි කඩදාසියක් පාවිච්චි කරන්න ඕනේ අපේ ග්‍රැෆයිට් ඩ්‍රෝවිංස් වලට. ඉතින් ඔන්න ඔය වගේ දේවල් වලට එකීම එකී නොකී ගොඩක් දේවල් වලට අපිට මෙන්න මේ හෙයා ඩ්‍රයි එක ඕන වෙනවා. ඉතින් ඔයා ගාව තාමත් හෙයා ඩ්‍රයි එකක් නැත්නම් දැම්මම ගන්න. මොකද ලංකාවේ බඩු මිල ඉතාම ශීඝ්‍රයෙන් මිල වැඩි වෙනවා. ඉතින් මේ දවස්වල නම් මේ වගේ එකක් සාමාන්‍ය මේ වගේ නෙමෙයි මීට වඩා ලොකු එකක් අපිට ගන්න පුළුවන් රුපියල් 2000කට 2500කට විතර. දැන් නම් ඊටත් වැඩි ඇති. කොහොම වුණත් ඉතින් මේක ගත්තා කියලා ඔයාගේ කොණ්ඩේ වේල ගන්නත් පුළුවන්. බැරි කමක් නැහැ. ඒ නිසා ඔයාට පුළුවන් මේ වගේ එකක් ට්‍රයි කරලා බලන්න.
ක්ලයන්ට් එක කියන්න ඕනේ නැහැ. එතකොට මේ දවස්වල වහිනවා ගොඩක් වෙලා යනවා චිත්‍ර අඳින්න. ඒ කතන්දරේ කියන්නේ නැතුව ඔයාට පුළුවන් හොඳට ඔයාගේ වැඩ ටික කරගන්න මෙන්න මේ කියන ගැජට් එක යූස් කරලා. එහෙනම් අදට අපි වැඩසටහන ඉවරයි. අපි වෙනත් දවසක හම්බෙමු මේ වගේම ටිප්ස් ඇන් ට්‍රික්ස් වීඩියෝ එකකින්. මම ජනිත් අයිබෝවන්.